Good morning. අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්න අසිරිමත් නත්තලට තව දවස් දෙකයි. ඉතින් නත්තලට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන් ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. Christmas rice. Olive oil, inguru, green peas, leeks එකතු කරලා සාදා ගන්නා මේ බත නත්තල් කැමබෙන්සේට හොඳින්ම ගැලපෙනවා. Ginger truffles, inguru biscuit, cream cheese, chocolate sprinkles එකතු කරලා සාදා ගන්නා මේ ආහාරය පොඩිත්තන්ට Tamange අතින්ම හදලා යාළුවන් එක්ක රස විඳින්න පුළුවන්. Roast chicken, butter, තක්කාලි සෝස්, parsley, dry rosemary, soya sauce, olive oil, දොඩන්, apple, චෙරි, ටොමැටෝ, තක්කාලි පියුරි එකතු කරලා සාදා ගන්නා මේ ආහාරය ඉතාම රසවත් වගේම ගුණවත්. ඉතින් තව දින දෙකකින් උදා වෙන මේ නත්තල රස විඳින්න නිවසට පැමිණෙන අමුත්තන්ට පිළිගන්වන්න ඔබට පුළුවන්. අපි දැන් හදන්න යන්නේ ක්‍රිස්මස් රයිස් එක. ක්‍රිස්මස් රයිස් එක හදන්න පෑන එක රත් වෙනවත් එක්කම අපි ඉස්සලාම එකතු කරගන්න ඕනේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් එහෙම නැත්නම් අපිට කැමති බටර් ජාතියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික රත් වෙනවත් එක්කම අපි ඉස්සලාම එකට එකතු කරගන්න ඕනේ රතු ලුණු. සුදු ලුණු, ඉඟුරු. Green peas, leek, bitterya. අපි එක පොඩි කරන්න නැතුව ටිකක් මේ විදිහට තියා ගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අපිට පුළුවන් ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, එකතු කරගන්න. විතරේ කුක් වෙන අතරතුර අපිට පුළුවන් grapes. පොඩිට කපාග අපි පුරුදුලා තියෙන්නේ වේලිච්ච ෆ්ලම්ස් එකතු කරගන්න. ඉතින් අපිට ඊට වඩා ටිකක් වෙනස් රහක් එනවා. අපි ග්‍රේප් එකක් එකතු කරා. ඉතින් අපිට කැමති නම් කොළ ග්‍රේප්ස් පාට දෙකෙන් වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ එග් එක අපි කඩා ගන්න ඕනේ. අපි කලින්ම මේක කැඩුවා නම් මේක පේස්ට් එකක් වගේ හැදෙන නිසා මේ විදිහට කපා ගන්න. ඊළඟට අපි ග්‍රේට් කරගත්ත කැරට් එකතු කරලා ග්‍රේප්ස් ටිකත් එකතු කරලා soy sauce. ඒත් එක්කම සම්බගත්ත බත් ටික ටික එකතු කරලා අපි මේක කලවම් කරගන්න ඕන.
ඉති මේකට අපිට කැමති නම් විශේෂත්වයක් හැටියට සීෆුඩ් එකක් නැත්නම් සම්බගත්ත මස් කැමති වර්ගයක් ෆ්‍රයි කරලා උඩින් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ගාර්නිෂින් වලට අපිට පුළුවන් සලාද කොළ එකතු කරගෙන මේ විදිහට හදාගත්තට පස්සේ ලිප් ඔෆ් කරලා අපි බෝල් එකකට බට් එක දාගන්න. අපි කැරට් ටික අවසානයේදී තමයි එකතු කරගත්තේ මොකද අපිට කලර්ස් වෙනස් වෙන්න බැරි නිසා. ඉතින් ඔක්කොම බට් ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි මේක ටිකක් ප්‍රෙස් කරන්න ඕනේ. හොඳට තද කරොත් තමයි කැඩෙන්නේ නැතුව අපිට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඊට පස්සේ සලාද කොළ ටික මේ විදිහට වහලා ප්ලේට් එක මෙහෙම තියලා අපිට අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඉතින් මේ රයිස් එකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක හැටියට අපි පාවිච්චි කරේ ග්‍රේප්ස්. ඒක නිසා අපිට ග්‍රේප්ස් ගෙඩි දෙකක් ගාර්නිෂින් හැටියට තියලා පිළිගන්වන්න පුළුවන්. දැන් හදන්න යන ජින්ජර් ට්‍රෆල්ස්. ජින්ජර් ට්‍රෆල්ස් කිව්වම පිට රටවල නත්තල් කාලේදී නැතුව බැරි දෙයක් තමයි ඉඟුරු බිස්කට්. ඉතින් අපි ඉඟුරු බිස්කට් අරගෙන කුඩු කරගන්න ඕනේ. අපිට කැමති ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. මං ඉස්සලාම ටිකක් එකතු කරගෙන ඉතුරු ටික අපි මදි පාඩුවට එකතු කරගන්න. ඊළඟට මේක බයින් කරන්න අපි එකතු කරගන්නේ ක්‍රීම් චීස්. මේ දෙකම අපි කලවම් කරගන්න ඕන. මේක ගොඩක් ලේසි ඩෙසර්ට් එකක් එහෙම නැත්නම් ස්වීට් අයිටම් එකක් විදිහට අපිට නත්තලට පාවිච්චිට ගන්න පුළුවන්. චීස් වැඩි වුණොත් අපිට නැවතත් බිස්කට්, බිස්කට් වැඩි වුණොත් චීස් එකතු කරගන්න පුළුවන්. මේක උගලන්ට ඕනම ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. ඇත්තටම අපිට හරි පදම එනකම් හදාගන්න තියෙනවා. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට කැමති සයිස් එකකට මේක ගොලි කරගන්න පුළුවන්. මං ගොඩක් කැමති බයිට් සයිස් එකට. ඉතින් ඕගලන්ට කැමති නම් ගොඩක් ලොකුවට එහෙම නැත්නම් පොඩි සයිස් එකට උනත් මේ විදිහට හදලා ලෑස්ති කරගන්න පුළුවන්. ඊළඟට අපි චොක්ලට් ටික මෙල්ට් කරගන්න ඕනේ. අපි මයික්‍රෝ එකක නැත්නම් චොක්ලට් ටික ලිප මත තියලා මිල්ක් චොක්ලට් ගත්තොත් ෆ්‍රෙෂ් මිල්ක්, එහෙම නැත්නම් ඩාර්ක් චොක්ලට් ගත්තොත් බටර් එකතු කරලා මේ විදිහට මෙල්ට් කරගන්න ඕනේ. චොක්ලට් ටික මේ විදිහට මෙල්ට් වුණාට පස්සේ අපි ලිපෙන් ඉවතට අරගෙන හදාගත්ත ජින්ජර් ට්‍රෆල්ස් වලට කප්කේක් පේපර් එක ලයින් කරලා
මේ විදිහට දාලා අපිට ඕන ස්ටික් එකක් එකතු කරගන්න පුළුවන්. අපිට වයිට් චොක්ලට් තියෙනවා නම් වයිට් චොක්ලට් උත් මේ කුඩින් දාන්න පුළුවන්. එතකොට ලස්සන ටූ ටෝන් කලර් එකක් එනවා. ස්ටික්ස් හොයාගන්න බැරි අයට අපිට නිකම්ම වුණත් එකතු කරගන්න පුළුවන් චොක්ලට්. ඉති මේදිර චොක්ලට් ගනාශ්ටික වක්කර ගත්තට පස්සේ අපිට කැමතිනම් අපිට ස්ප්‍රින්කර්ස් උනත් එකතු කරන්න පුළුවන්. හැබැයි මේක එකතු කරගන්න ඕනේ චොක්ලට් එක හයි වෙන්න කලින්. ඒ විදියට හරි ස්ටික්ස් එකතු කරලා ඉති ඕගලන්ටත් මේ වගේ ජින්ජර් ට්‍රෆල් ඩෙසර්ට් එකක් ගෙදරදිම හදලා බලන්න පුළුවන්. හදන්න යන්නේ රෝස් චිකන් එකක්. හැබැයි පිට රට දිනම් මේකට අපි ටර්කි කියලා තමයි කියන්නේ. ඉතින් ටර්කි එකක් හරි අපිට රෝස් චිකන් එකක් හරි අරගෙන අපි පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා බටර්, තක්කාලි සෝස්, පාස්ලි, ඩ්‍රයි රෝස්මරි, සොය සෝස්, ඔලිව් ඔයිල්, මිරිස්කුඩු, ඒක අපිට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්, සුදුලූණු, ඉඟුරු. මේ සේරම අපි එකට එකතු කරලා පේස්ට් එකක් හදාගන්න ඕනේ. මේ විදිහට පේස්ට් එක හදාගත්තට පස්සේ අපි ඔවන් ට්‍රේ එකක් අරගෙන චිකන් එක එහෙම නැත්නම් ටර්කි එක හොඳට හොදලා හැම පිටින්ම මේ විදිහට ඇතුළට බටර් මේ පේස්ට් එක ඇතුල් කරගන්න ඕනේ. මේ විදියට අපි මුළු කුකුලගෙම හම ඇතුළෙන් පේස්ට් එක යවා ගන්න ඕනේ. එතකොට තමයි අපේ මේක චිකන් එක ඇතුළට ඇබ්සෝබ් කරන්නේ. ඊට පස්සේ අපි මතු පිටිනුත් මේ විදියට ගාලා මේක දෙපාරක් තුන් පාරක් නවත්ත නවත්ත බේක් කරන්න ඕනේ. ඉතින් මේ විදියට මුළු චිකන් එකේම පේස්ට් එක ඉස්සලාම අපි ගාලා විනාඩි 10ක් විතර මෙරිනේට් කරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්.
ඒකෙන් අපි අනියන් ෆ්ලේව එක ගන්න ඕන නිසා ඔය විදිහට කපා ගන්න ඕනේ. ඒ වගේම දොඩම් ඒකත් අපි දෙල්ලත් එක්කම මේ විදිහට කපා ගන්න. ග්‍රීන් ඇපල් මේකෙන් ෆෘටි ෆ්ලේව එකක් එනවා. ඉතින් අපිට කැමති නම් කැරට්, අල වගේ උනත් එකතු කරන්න පුළුවන්. ඊළඟට අපි කපාගත් ඒවා ටික ස්ටෆ් කරන්න ඕනේ. චෙරි ටොමැටෝස් ඒකත් අපි මේ විදිහට එකතු කරලා ඉතුරු දොඩම් බෑ යුෂ අපි මේ විදිහට ස්ක්වීස් කරලා අපි අංශක 180 උෂ්ණත්වයෙන් පළමුවෙන්ම විනාඩි 20ක් මේක බේක් කරගන්න ඕනේ. විනාඩි 20ක් බේක් කරගත්තට පස්සේ අපිට පුළුවන් තක්කාලි පියුරි පේස්ට් එකක් අරගෙන බ්‍රෂ් එකෙන් මේක ග්ලේස් කරලා නැවතත් විනාඩි 15ක් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු චිකන් එක. ඉතින් චිකන් එහෙම නැත්නම් ටර්කි මේ විදිහටම ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඉතින් ඔයගලන් හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.